ශ්‍රී ලංකා කණ්ඩායමත් ඔස්ට්‍රේලියා කණ්ඩායමත් අතර මේ වෙද්දි පවත්වලා තියෙන එක් දින තරගාවලි ගන්න හතක්. දැන් තියෙන්නේ 8 වෙනි තරගාවලිය. මේ තරගාවලිය අතර එක තරගාවලියක් සමු වෙද්දි තරගාවලි තුනක් දිනන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. කණ්ඩායම් දෙක සෙල්ලම් කළ පළවෙනි තරගාවලිය 1982 දී ආරම්භ වෙනවා. තරගාවලිය දෙකට බිංදුවක් විදිහට ජය ගන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඊට පස්සේ 1992 දී නැවත කණ්ඩායම් දෙක ශ්‍රී ලංකාවේදී හමු වෙනවා. ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබන්නේ 2-1 විදිහට. ওই විදිහට පළවෙනි තරගාවලි දෙක ජයගත් අපි ඊට පස්සේ ශ්‍රී ලංකාවේදී ඕස්ට්‍රේලියාව එක් දින තරගාවලියක පරාද කරලා නැහැ. ඒ නිසා 1992 තරගාවලිය අපිට හරි වැදගත් මතකයක්. අපි පොඩ්ඩක් හොයලා බලමු ඒ තරගාවලිය මොකද වුනේ කියලා. එදා ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ජුන නායකත්වයේ දෙද්දී ඕස්ට්‍රේලියා කණ්ඩායමට නායකත්වයේ දුන්නේ ඇලන් බෝඩර්. තරගාවලියේ පළවෙනි තරගයේ කාසිවාසී දින ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙන්න ඕස්ට්‍රේලියාවට ආරාධනය කළා. ඔස්ට්‍රේලියාව පන්දුවර 50කදී ලකුණු 247ක් ගනිද්දී ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත්වුණු මාක් ටේලර් ලකුණු 94කුත් ආරම්භක ප්‍රතිකරු විදිහට ආපු ටොම් මූඩි ලකුණු 54කුත් ලබා ගන්න සමත් වුණා. පන්දු යවීමේදී රුවන් කල්පගේ කඩලු දෙකක් දවා ගන්න සමත් වුණා. ජයග්‍රහී ඉලක්කය හඹා යන්න ආපු ශ්‍රී ලංකාව තරගයේ දිනුවේ පන්දු 4ක් ඉතිරිව තියද්දී කඩලු 6ක් අහිමි වෙලා ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වුණු අරවින්ද සිල්වා 105ක් ගනිද්දී ගුරුසිංහ ලකුණු 53ක් ලබා ගන්න සමත් වෙනවා. තරගාවලියේ දෙවැනි තරගයේ කාසිවාසී දිනා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ඕස්ට්‍රේලියාවට පන්දුවට පහර දෙන්න අවස්ථාව දෙනවා. ඒ තරගයේ පන්දුවාර 50 අවසන් වෙද්දී ඕස්ට්‍රේලියාව ලබා ගන්න ලකුණු 216යි. ඕස්ට්‍රේලියාවයි මේ වැඩිම ලකුණු ලාභය වෙන්නේ ඩින් ජෝන් ඒ ලකුණු 59ක් ලබාගෙන පන්දුවෙන් වැඩ පෙන්වන චම්පක රාමනායක කඩලු දෙකක් තබා ගන්න සමත් වෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය නිසා පන්දුවාර අඩු කරලා ශ්‍රී ලංකාවට ලැබෙන්නේ පන්දුවාර 44කට ලකුණු 192ක ඉලක්කයක්. පන්දු 7ක් ඉතිරිවතියේදී කඩලු 5ක් දැවී ගිහින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ ඉලක්කයට යන්නේ. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට නැවත පත් වෙන්නේ අරවින්ද. අරවින්ද ලකුණු 62කුත් චන්දික ලකුණු 52කුත් මේ තරගයේ ලබා ගන්නවා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මැතිව්ස් කඩලු 2ක් දවා ගන්න සමත් වෙනවා. තරග තුනකින් සමන්විත තරගාවලිය දිනලා අවසන් තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වෙනි තරගයේ මුලින් පන්දුවට පහර දෙනවා. ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනයට ශ්‍රී ලංකා පන්දුවාර 50ට ලබා ගන්නේ ලකුණු 207ක් විතරයි. ගුරුසිංහ 49කුත් හතරසිංහ 46කුත් ලබා ගන්න ශ්‍රී ලංකා ඉනිමේ අරවින්ද ලකුණු 39ක් ලබා ගන්නත් සමත් වෙනවා. පන්දුවීමේ නැවත සාර්ථක වන ග්‍රේටිවස් කඩලු දෙකක් බින්දාන්න සමත් වෙනවා. ලකුණු 208ක ඉලක්කය හඹා යන්නේ ඕස්ට්‍රේලියාව පන්දු 13ක් ඉතිරිව තියෙද්දී තරගයේ දිනන්න සමත් වෙන්නේ කඩලු 5ක ජයක් විදිහට. තරගයේ වීරයා බවට පත්වෙන ඩේවිඩ් බූන් ලකුණු 69කුත් මාක් ට්‍රේලර් ලකුණු 52කුත් මේ තරගයේදී ලබා ගන්න සමත් වෙනවා. පන්දුවීමේදී නැවතත් චම්පක රාමනායක කඩලු දෙකක් දවා ගන්න සමත් වෙනවා. ඔය විදිහට තමයි අවුරුදු 30කට කලින් ශ්‍රී ලංකා අභිමේදී ඕස්ට්‍රේලියාව එක් දින තරගාවලියක පරාද වෙන්නේ. ඊට පස්සේ 2011-2016 අවුරුදුවල ඕස්ට්‍රේලියාව ඇවිත් අපිව පරාජය කරලා කුසලානය ඕස්ට්‍රේලියාවට අරගෙන යන්න සමත් වෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.